सिद्धवच कथावाक में नियम वीरय ज्ञान कियाने आसे आगे पिटिंगे आकमंगाय ए आड कौरु किवे काउद बोय आसादार ने मियार पिन्नंडवा एम समय काल वीर पुछयो ए वाग वीरयो आज काले में මෙහෙම ගියොත් නම් අපි නැතිබං ගස්ථාන වෙනවා. කෝච්චියක් කුලියට ගත්තම දුවට. හා දැන් බැලුමුකුත් අරගෙන. අපිට වැදගත් වෙන්නේ අවසන් ප්‍රතිඵලය. අවසන් ප්‍රතිඵලය තමයි අපි හිනේ යන එක. අයියලා නිදහස් කරගන්න ගියොත් වෙන්නේ ඒකයි. ඒ වුණත් මේ අපේ අලුත්ම සේප්පුව අයියලා කට්ටියවත් කඩන්න බෑ කියලා ඔප්පු කරන්න නම් එයාලව හිරගෙදරෙන් එළියට ගන්නම වෙනවා. ඒත් එයාලා තමයි රටේ ඉන්න භයානකම අපරාධකාරියෝ. අපේ මේ සේප්පුව කාටවත්ම කඩන්න බෑ කියලා ඔප්පු කරන්න නම් භයානකම මංකොලකාරයෝ මේ වැඩේට යොදා ගන්න වෙනවා. ඉස්සල වැඩේ හරියට කරමු. ඊට පස්සේ ප්‍රචාරණ කටයුතු යොදාගමු. අයියලටවත් කඩන්න බැරි සේප්පුවක් ගත්තොත් වරදින්නේ නැහැ කවදාවත්. කිසි තාලයක් ඇත්තෙත් නැහැ. ඔයා බය නොවී ඉන්නකෝ මේ වැඩේ සාර්ථක වුණාට පස්සේ අපේ සේප්පු උණු කැවුම් වගේ රට පුරා විකිණේවි. ඒක නෙමෙයි. මං අර වාර්තාකාරයට මොකද කරන්නේ? ටික වෙලාවක් ඉන්න කියන්න. කන්න මොන හරි දෙන්න. ඒගොල්ල නිකන් කන්න දෙනව නම් ඕන දෙයක් කරනවා. ආපහු නම් විදන් කරන්න සල්ලි නෑ. විදන් වෙන ගාන හිතන්න එපා. ආපහු ලැබෙන ලක්ෂ ගණන් වලින්. ලක්ෂ ගණන් ලැබෙනකොට මේ ලෝකේ අපි ඉඳීත් දන්නේ නැහැ. उठी लोक बलूम बोले ඔතනට වෙලා කෑ ගහන්න නැතුව නගිටව අපි මෙතනින් පැනලා යනවා උඩින් ගිහිල්ලා නිකන් කොන්ද ගදා ගන්න මට බෑ මං යටින් උමගක් හාරගෙනම යන්න බැලෝ කොමටි කෝඩි පැලනෝ මේ සේරම නැක්කොත් නම් අපිට යන්න වෙන්නේ වර ටිකක් අඩු කර ගන්න ඕනේ අනිත් හැමෝම බහිනවා මේක යන්න පුළුවන් අයියලට විතරයි. කට්ටිය මේදල පල්ලි හැට දානවා. තාමත් බර වැඩි වගේ. ඒ මොටයියේ මොකද සර්කස් පෙන්නනවද? ඔන්න මාව උතට ගෙන්න ගන්න එහෙම එපා. කො කට්ටිය? කොයි වෙලේ හරි හම්බ වෙයිද? ජුණ්ඩයි මගේ බඩ කසන්න පටන් අරන් ඉවසගෙන ඉන්න මොඩයි ඒ ඔය වැඩේ නම් කරන්න එපා. දැන් බඩ කසන්න ගත්තොත් ආයේ කවදාවත් බඩ කසන්න අතක් ඉතුරු වෙන්නේ නැහැ. හරි දැන් ඔය ආපු දුර ඇති දැන් ඉතින් බිමට බානවා ඔයා කියනනම් බාන්නම් නෑ 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 බයිපා ඔය බබා උඩට ගන්නවා එක තීරණයක් කරගන්නවද තවත් නම් ඉවසගෙන ඉන්න බෑ ඔන්න දැන් මම බඩ කසනවා සන්දීපේ गलवला दाने नहीं आरक्षा
इतने मकड़ ओगलों तीरने आकर गत्ता द रात्रां पुरो पुसे पुत्तेर कोच्यक में पैतटे ना ओहला वागे दक्षिण टे कैस वहाँ की नारी न पुलवा एक करने ඒ මොකද ඔයා බෑ කිව්වේ මෙන්න මේක තේරුම් ගන්නවා අපේ කණ්ඩායමේ තීන්දු తీරන ගන්නේ මම විතරයි මං දැන් తీරණය කළා මුලින්ම කරන්නේ බැංකුවක් මංකොල්ල කන එක කියලා අන්න හරි ඒක තමයි මම කැමතිම වැඩේ බැංකුවක් මංකොල්ල කන්න යනවා ඔය හොඳට තේරිලා තියෙන්නේ tamun අපිට උදව් කරමු නිසා ඒකට සැලකීමක් හැටියට කරදරයක් නොකර ඔහෙට යන්න දෙනවා මොකද කරන්නේ මොටයි මොනේ හැකටද පතක් කඩ ටික ඇඟේ තියාගත්තේ ආරක්ෂාවට කොමාරි කල්ල මේගොල්ලෝ සේපෝ කඩන වැඩේට කැමති කරගන්න ඕන මේ වැඩේ නම් හරියන්නේ නගරෙට ගිය ගාම බල්ලා වල්ලලා නාවන්න වෙයි මෙයා බල්ලෙක් නෙමෙයි උරුලෑවෙක් වගේ මගේ සුපිරි නහයට දැනෙනවා මොකක් හරි හොඳ සුවඳක් මේ අවට තියෙනවා ඒක අපේ ලොක්කගේ සෑන්ට් එක වගේ බැලුන් එකකින් පැනලා ගියේ ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ අයියලට කොහොමද එහෙම දෙයක් ලැබුණේ මේ නගරේ මිනිස්සු 75 දෙනා ඉන්නේ තුවක්කු 1250ක් තියෙනවා අපි මේ නගරයට වෙලා එමු මෙහෙ තියෙනනේ ප්‍රසිද්ධ බැංකුවක් අරණ විදියටම සලකන මං හිතුව හරියටම හරි ඔය එන්නේ අයියලා කට්ටියම ආ නේ ගොඩක් කල් කරපස්සේ මං හිතන්නේ සල්ලි ටිකක් ගෙනියන්න වෙන්නේ නැති නැත්තේ ඉස්සරට වඩා ඇතුළ වෙනස් කරලානේ ඔව් ඒක තමයි අපි අලුතෙන් පාරිෂන් කළා ඔගොල්ලෝ ගියපාර ඇවිල්ලා ගියා පස්සේ අපි හිතුව ආරක්ෂාව ටික වැඩි කරන්න ඕනේ කියලා අස්සෝ නේ කොහෙද අපේ අස්සෝ ටික ගියේ? මේගොල්ල ගොඩක් වතුර තිබයන් හිටියේ. මං ඒගොල්ලන්ගේ වතුර බක්කිය ළඟට අරගෙන ගියා. ඒ කවුද බොයි? අපි ළඟදී ඒසි කරන්න කියලා හිටියේ. දැන් ඉතින් ඕන්නේ හොඳට වාතාශ්‍රය එනවා. ඕගොල්ලන්ට පැනලා යන්න ලැබෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඒකින්ද යටත් වෙනවා. යටත් වෙන්නේ එයා කියන කතාව කොහමද ඇත්ත නේ ජුණ්ඩයි අන්තිමට සිද්ධ වෙන්නේ අපි පරදින එකනේ දැම්ම නම්බුකාර විදියට පරාජය බාර ගමු නැත්නම් හැමෝම ඉස්සරහ ලැජ්ජ වෙයි ආපහා උිරේට ගියා නම් උණු සුප් එකක්වත් බොනවා මේ අර සේප්පුව කඩන්න කැමති වුණාම මම ඕගොල්ලෝ ඔතනින් බේර ගන්නම් ඈ එතකොට මේක තමයි ඒගොල්ලෝ හිරෙන් පැනලා ආපු බැලුම हिमालय पीट कर उसे वैटिकर गाने नाम बरा अड्डू करान नोन मेक हरी बस आते
යන්ත්‍රයක්. ඔව්. විස්තර කිව්වනේ. දැන් පණිනවා. ඒත් ඔබට පොරොන්දු නැන්නේ මට මේක. පොරොන්දු කියන ඒවා කවුරුත් කඩ කරනවා. දැන් පණිනවා. හොඳ තැනක් බලලා පණිනවද නැත්නම් මට හිතෙන තැනකින් තල්ලු කරලා දාන්නද? තීරණයක් ගන්නවා. හොඳ තෝරගැනීම. ජුණ්ඩයි, ඔයා දන්නවද මේක වැඩ කරන හැටි? මොකද නොදන්නේ? මේකෙන් වාෂ්පය ඇතුළට දැම්මහම ගිනි උදුන ගිනි ගන්නවා. එතනින් උඩට යනවා. හරි ලේසි. මහතා පැනපු පැනිලට මං හිතුවා හොඳ සර්කස් කාර්යයක් කියලා. බැරිද අපේ චීන සර්කස් එකට වැඳෙන්න? අපි සල්ලි නම් ගෙවන්නේ නැහැ. හැබැයි තුන් වෙලටම ෆ්‍රයිඩ් රයිස් සමයි දෙනවා. ඔය ඉත්තෑවොත් එක සෙල්ලම් කරන්න ගියාම මේ වගේ කරදර සිද්ධ වෙනවා. මොනවා කරන්නද ඉතින්? බල්ලෙක්ට තරම්වත් මොලේ නෑනේ. අර බැලුම කොහාට ගියාද කියලා දන්නේත් නෑනේ. ඒක හින්දා ඉතින් ආයේ ඒගොල්ලෝ මොකක් හරි වැඩක් කරනකන් ඉන්න වෙනවා. දැන් පොඩ්ඩක් නිදා ගන්න ඕන. එතකොට මුරට ඉන්නේ මමද? මේ දවස අවසානයේ සූර්ය සහෝදරයාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හෙට උදෙන්ම එන්න. සුදු මිනිස්සු අපේ සූර්ය සහෝදරයා හොරකම් කරගෙන යනෝ. ලොක්කයි ඔය කිටේරියක් අරගෙන එන්නේ. මගේ ඔළුව කරකෙනවා වගේ. මේ බැලුම තියෙන නිසා කවදාවත් අපිව කාටවත් අල්ල ගන්න බෑ. කවුද බොයිටවත් බෑ. අපි මේ පළාතේ හැම බැංකුවක්ම මංකොල්ලකම්. හැම අස්කරත්තියක්ම කොල්ලකම්. එතකොට අපි තමයි ඉතිහාසයේ පළවෙනි ගුවන් මංකොල්ලකාරයෝ. මොකද අනේ හිනා වෙන්නේ. මටත් කියන්නකෝ. එතකොට මාත් හිනා වෙනවනේ. මොකද ඒ සද්දේ? ඒ ඉක්මන් කරලා නැගිටිනවලා. එනවා පද පෙරගෙන පැනගමු. උටි යනවා මදි. ඉක්මන් කරලා ගල්ලඟුරු ටිකක් දානවා. අපේ ගල්ලඟුරු ටික ඔක්කොම ඉවරයි. මේකයි රෑ හැරුණාම මට ලොකු බඩගින්නක් ආවා. අපේ සූර සහෝදරයා හොරකම් කරගෙන යන්න හදපු සුදු මිනිස්සුන්ට සමාවක් දෙන්න හොඳ නෑ. ඒ කියන්නේ ගල්ලඟුරු ටිකක් කාලා දැම්මද? ඉන්නයි උඩුකට දාන්න මොකක්ද මේ විගහත හොයාගන්න. දැන් ඉතින් අපි අඳන් ඉන්න ඇඳුම් තමයි පුච්චන්න වෙන්නේ. ඉතින් ඔයාලට කලින් කියන්න තිබ්බනේ ඒව කන්න එපයි කියලා. අප අමුත කාලෙවත් මේ වගේ දෙයක් දැකලා නැහැනි. අර බලනවා කොහොමද නිර්වල් දෙක පායලා. මේ ලෝකෙට පායන්න පුළුවන් එක ඉරක් විතරයි. අපි මේ සුදු මිනිහ හදපු ඉර විනාශ කරලා දාන්න ඕනේ. මෙතන බලාගෙන ඉඳලා වැඩක් නැහැ. ඉක්මන් කරලා එනවා. ඒක විනාශ කරලා දාමු. මේ බැලුන් එක තියෙනකන් කාට හරි අපිව අල්ලගන්න ඕන නම් පියාඹලා තමයි එන්න ඕනේ. අයියේ, මොටයියගේ ඇඳුම් ටික විතරක් දාලා මදි වෙයි. දැන් කට්ටියනේ කවාගේ. ඒ ජුණ්ඩයි, අර ඊතල මොනවද? ආ, ගිහිල්ලාම බලමුකෝ මොකද්ද කියලා. මොකද නේ බයලෝකේ බලන් ඉන්නේ. මට නිකමට වගේ හිතනවා මේ පාර දිගේ ගියොත් අපිට අයියලා ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේ වැඩේ හරියනවා. ඒකන ඔයා සැක හිතන්න එපා. හරි නොගියොත් එහෙම අපිට පාරේට බහින්න තමයි සිද්ධ වෙන්නේ. මේ අර පැණිවලලු ඉවරයි. වෙන්න ඕනේ අර මිනිහා කිව්ව රත්තරන් පොළු තියෙන කෝච්චිය. ඔයා කොහොමද ඒක දැනගත්තේ? ඇයි අර දිලිසනෝ පේන්නේ නැද්ද? ආ, මම මේ කල්පනා කළා ඔයා අකුරු කියවන්න ඉගෙන ගත්තද කියලා. ඔන්න එනවා කට්ටිය බිනුවා. ඉක්මනට කැමරාව ලෑස්ති කරගන්නවා. අන්න අයියලා එනවා. අයියලා එනවා?
ඇයි කලින් කිව්වේ නැත්තේ? ඔයා පොරොන්දු නැන්නේ මංකොලකාර කට්ටියක් අපේ සේප්පු වරි උත්සාහ කරන එක ඡාය රූප ගන්න. අයියලගේ පින්දුර ගන්නව නම් අපි සාමාන්‍ය ගන්න වගේ දෙගුණයක් අය කරනවා. අමු. හරි දෙන්නම් මේක මහ සාධාරණ වැඩක්. බයానක වැඩ කරනකොට වැඩිපුර සල්ලි ගන්න වෙනවනේ. බය වෙන්න නැතුව ඉන්න. ඔය බැලුමට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි හිතපු විදියටම වැඩේ වෙනවා. ඒක හරි ගියේ නෑ. එයාලව නතර කරනව නැත්තම් කෝච්චිය කඩලා දායි. ඔයා හුනේ නියමෙට. ඉන්න මං ඔයා අවේර ගන්න. අහගෙන මම මේ කලුතෙන්ම මහපු වටිනා කෝට් එක කිරන්න එපා. අපරාධ වටිනා කෝට් එක. මොනවා මොකද මේ කියන්නේ මං තාම මේකට යන්න කිව්වේ නෑනේ අන්න මගේ බෝලේ ආපහු යනවා කවුද යට කිව්වේ මේ කෝච්චි අරගෙන යන්න කියලා මම ඈ කවුද බෝයි ඔව් මම එයා තමයි बोले इन मांगे ना ඉතින් මෙතන ওই වැඩ ඔක්කොම ටික නතර කරලා බල්ලාව බේරගන්න පස්සෙන් ඇයි? එයාට තියෙන උණු වෙන හදවතක්නේ. මම පියාඹනවා මංකුරුලෙක්. හා? හා? ඔය ඉක්මන් කරලා යමු. ඒ මොකටද? මේක වැදගත් වැඩක් ඈ. ඉක්මන් කරලා යමු. කවුද බෝ යාපහුව එන්න කලින් අර සේප්පු ඇරලා බලමු. ඒක කරන්නේ නැහැ. අයියනේ වල රත්තරන් එපාද? ඕන නේද? මේ අයියලා කරන්න ඕන දේ කවුරුවත් එයාලට කියන්න ඕන නැහැ. වැඩක් නැහනේ. අපි අපරාධේ සල්ලි වීදම් කළේ. අපේ මේ අලුත්ම සේප්පුව අයියලටවත් අරින්න බෑයි කියලා ඔප්පු කරන්න හදපු එකකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ? අපි හතර දෙනාට අරින්න බැරි සේප්පුවක් ලෝකේ තාම කොහෙවත් හදලා නැහැ. ඊරව ඉලක්ක බලලා පනින්න හරි නියමෙට පැන්න මේ සැරේ මං ඔලිම්පික් යන්න හිතාගෙන ඉන්නේ උන්නේ ස්පිලං ගන්න එපා හරි දැන් අපි අයියලගේ ප්‍රශ්න ඉවරයක් කරමු मुख दानी में मगे ताटू सिंधु नावागी कल्पना कर ला बालमू